මේ ඖෂධයේ වී ඇති උනේ ඇයි? බැසිල් රාජපක්ෂ ඒක ප්‍රතික්ෂේප කරා. සල්ලි නැහැ කියලා හිතන්නත් බෑනේ ඩොලර් මිලියන් 500ක. සොයලිට බැඳුම් කර වාරිකයක් කිව්වා. ඉතින් ණය වාරිකය කියන්නේ මොකක්ද? තමන්ට තියෙන පුද්ගලික අවශ්‍යතාවය. රට වලින් ගත්ත ණය නෙමෙයි. වාණිජ බැංකු වලින් ගත්ත ණය නෙමෙයි. තනි පුද්ගලයන්ගෙන් සහ සමාගම් වලින් ගත්ත ණය. මේ ණය ගෙවන්න මේගොල්ලන්ට ලොකු හදිස්සියක් තිබ්බනේ. කවුද මේ කට්ටිය? මේ කාගේ හරි සැඟවුණු ධනය කළු සල්ලි සුදු කරපු විදිහක් තමයි. ගිනි පොලියට රජයට ණයට දීලා මහජන මුදලින් පොලියත් එක්ක මේ ටික ගන්න. රාජපක්ෂලගේ පවුලේ සල්ලිම කියලාද? අධිකරණට සැකයක් තිබුණ නිසානේ චමුදිත මේ නම් ටික දෙන්න කියලා තියෙන්නේ. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකකට ගිහිල්ලා තියෙනවා. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? සල්ලි ටික ලාච්චු දාලා තියාගෙන ඉන්නවා. මේගොල්ලෝ බෙහෙත් තරන්නේ. මොකද හේතුව? හෙඟ ඖෂධ ගැන තොරතුරු හොයාගන්න විදියක් නැහැ. ඉවි සමාගම කියනවා බිඳ වැටීමක් නැහැ. අපි හිතන්නේ ඔය වැඩ කරන්නෙම නැහැ කියලා. 2015 කලින් ලංකාවේ කොහොමද ඖෂධ දැනුම්? කො කොමිටු මේක කියන්නේ? කාටද මේ බොරු කියන අවස්ථාවක් තියෙන්නේ? දේශපාලඥයෝ හොරකම් කරන එක ගැන ලොකු සමාජ සංවාදයක් තියෙනවා. නිලධාරීන් කොච්චර හොරකම් කරනවද මහජන මුදල්? කොලෙස්ටරෝල් පෙත්ත මිලදී ගැනීම ක්‍රියාවලිය වංචනිකයි. මේගොල්ලෝ ඩොලර් මිලියන් 2.5ක ඖෂධ ගේන්නත්දී ඩොලර් මිලියන් 1.5ක් වැඩිපුර ගෙව. මොන මිලට ගෙනාවත් විකුණන්න වෙන්න ඇති ඔපර වෙසිල්ලන වෙලට. දැන් ඖෂධ මිල 60%කින් වැඩි වෙලා තියෙන්නේ. නිහාල් නෙල්සන් කැසට් ගහනවා වගේ මේගොල්ලෝ කැසට් ගහනවා. එක එක කැසට් ගහලා මේගොල්ලෝ මේක වැඩි කරයි. රට 50 දින වෙලාවක හොරකම් කළා කියලා හිතන්න පුළුවන්ද? ජීවිත අවදානමේ හෙළුව Tamanට සල්ලි ටිකක් හොයාගන්න එක. මේ කුප්‍රකට ගනුදුවර පිටිපස්සේ ඉන්න පුළුවන් කවුද? කෙහෙලි රඹුක් කැල්ල චන්න ජයසුමන කැඳවලා ප්‍රශ්න කළ යුතුයි. ඇත්තටම මේ කරලා තියෙන දේවල් වල විදිහට මිනිස්සු ගහන්න නැතුව ඉන්න එක ගැන තමයි අපි මේ පුදුම වෙන්නේ. මොකද්ද අපරාධ කරුවන්ට දේතු දඬුවම? මිනිමරුන් චෝදනාව සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. ඔබ කියන්නේ මේක මිනිමරුමක්? මේක එක මිනිමරුමක් නෙමෙයිනේ. දසදහස් ගණන් මිනිමරුන් අපි ඉලක්කම් දන්නේ නැහැ මැරිච්ච අයගේ. Oceana Beach Resort Apartments Wapua, a project by Homeland Skyline. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාත් සමග කතා කරමු. මා දැක්ක මාධ්‍ය ගණනාවක ඔබ ලංකාවේ පවතින මේ ඩොලර් ප්‍රශ්නෙට සම්බන්ධව පවතින වර්තමාන ඖෂධ හිඟය පිළිබඳව කතා කරනවා. ඔබ හිතන්නේ මේ ඖෂධය ගේ ඇති උනේ ඇයි? මේ ඖෂධ හිඟය ඉතාම බරපතල එකක්. අප්‍රේල් මාසේ 22 වෙනිදා වෙනකොට රජයේ ඖෂධ වේදිකාවේ සංගමයේ අජිත් තිලකරත්න මහත්තයා BBC එකට කියලා තිබුණා අත්‍යවශ්‍ය ඖෂධය කියන්නේ essential drugs කියනවා 239ක් අඩුයි කියලා. ජීවිත ආරක්ෂක ඖෂධ ඒ කියන්නේ life saving drugs 6ක් අඩුයි කියලා. ඊට අමතර විවිධ වෛද්‍ය උපකරණ 2721ක් අඩුයි. ඒව නෑ කියලා. දැන් මම දන්නවා මම පුද්ගලිකව දන්නවා මම අප්‍රේල් මාසේ මැද ජාතික රෝහලේ නැවතීලා හිටිය අසනීපයකට ප්‍රතිකාර ගන්න මම දන්නවා එතන පුළුන් තිබ්බේ නැහැ කියලා. මම දන්නවා එතන අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් තිබ්බේ නැහැ කියලා. ඇත්තටම මිනිස්සු අර මේ සෙම අදින බට තියෙනවනේ. ඒ බට ලංකාවේ ඉතිහාසයේ කවදාවත් එක්කෙනෙක්ට පාවිච්චි කරපුවා තව කෙනෙක්ට පාවිච්චි කරලා නැහැ. නමුත් දැන් ඒක කරනවා. මූත්‍ර බට නැහැ. සීනි බලන අර මේ පොඩි පටි නැහැ. ඒව මොකක්වත් නැහැ. එතකොට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් විශේෂයෙන් පිළිකා රෝගීන් හදවත් රෝගීන් වකුගඩු රෝගීන් සහ පුංචි ළමයි ඒගොල්ල සම්බන්ධ ඖෂධ විශාල හිඟයක් තියෙන කොච්චරද කියලා නම් මුළු ලෝකෙම ලංකාවේ ඖෂධ හිඟයක් තියෙන මිනිස්සු මැරෙනවා මේකට මැදිහත් වෙන්න ඕන කියලා හිතන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා නමුත් ඒ තියෙද්දි මොකද්ද උනේ කියලා කියන්නේ මොකද්ද උනේ සාමාන්‍යයෙන් ඖෂධ ලංකාවට ඖෂධයක් ඇනවුම් කරලා ඒක ලංකාවට එන්න දවස් 100ක විතර ප්‍රමාණයක් මාස 3ක් වගේ යනවා දැල වශයෙන් මොකද ඖෂධ කවුරුත් හදලා තියාගන්නේ නැහැ චමුදිත ඕඩේ කාපුවම තමයි හදන්නේ හරිද එතකොට මෙතන ප්‍රශ්නේ උනේ දැන් අපි සාමාන්‍ය අපි හිතන්නේ දැන් මේ අප්‍රේල් මාසෙට ඕන ඖෂධ අපි දෙසැම්බර් වගේ ඇනවුම් කරන්න ඕන එතකොට ඒවකට සෞඛ්‍ය අමාත්‍ය වෙලා හිටිය චන්න ජයසුමන ඔහු කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මේ සමස්ත ඖෂධ ටිකේ ලයිස්තුවකුත් එක්ක මේව ඇනවුම් කළ යුතුයි ඒ සඳහා ණයවර ලිපි විවෘත කළ යුතුයි කියලා දැනුම් දුන්නා මුදල් අමාත්‍යාංශයට ඒවකට මුදල් අමාත්‍යවරයා විදිහට හිටපු බැසිල් රාජපක්ෂ ඒක ප්‍රතික්ෂේප කරා කියලා. ඇයි ඒ ඩොලර් ප්‍රශ්න නිසා? ඩොලර් නැහැ කියලා ඔහු කිව්වා කියලා. හරි. නමුත් මෙතන ප්‍රශ්නේ මේකයි. දැන් ඔහු ලංකාවේ මිනිසුන්ට බේත් ගේන්න සල්ලි නැහැ කියලා තියෙනවා. එකක් තමයි බේත් ගේන්න සල්ලි නැහැ කියලා හරියන්නේ නැහැ. කෑමත් පැත්තකින් තියන්න ඔක චමුදිත හරි කෑම ගේන්න තියෙන්නේ නැහැ කියන්නේ ගෑස් ගේන්න තියෙන්නේ නැහැ කියන්නේ තෙල් ගේන්න තියෙයක් නැහැ කියන්නේ බේත් ටික ගේන්න එපා. බේත් ගේන්න සල්ලි නැත්නම් එයා කියන්න ඕනේ නැහැ කියලා සෞඛ්‍යමතිට කියන එක නෙමෙයි. එයා රටට කියන්න ඕනේ. අපි ලොකු අර්බුදයක ඉන්නවා අපිට බේත් නැහැ. එයා ඒ වෙලාවේ ලෝකෙට කියන්න ඕනේ අපි අර්බුදයක ඉන්න අපිට මාර්තු මාසෙන් පස්සේ බෙහෙත් නැති වෙනවා අපිට උදව් කරන්න කියලා. ඒ මුකුත් නොකරන එයා හිටියේ. අනිත් එක සල්ලි නැහැ කියලා හිතන්නත් බෑනේ. මොකද ජනවාරි මාසේ ඩොලර් මිලියන් 500ක ජාත්‍යන්තර ස්වයරිත්ත බැඳුම් කර වාරිකයක් කිව්වා. ඩොලර් මිලියන් 500. අපිට ඇත්තටම ඩොලර් මිලියන් 350ක් වගේ තමයි යන්නේ අවුරුද්දකට ඕන කරන ඖෂධ ටික ගෙන්න ගන්න. එතකොට මේ ඩොලර් මිලියන් 500ේ ණය වාරිකේ නොගෙවා ඖෂධ ටික ගෙන්න තිබ්බා. ඒක ගෙන්න තිබ්බා. එතකොට ඇයි ඒක නොකළේ?
මේවා වාණිජ බැංකුවලින් ගත්ත ණය නෙමෙයි මේ ණය තනි පුද්ගලයන්ගෙන් සහ සමාගම් වලින් ගත්ත ණය වෙළඳපළෙන් ගත්ත ණය එතකොට මේ ණය ගෙවන්න මේගොල්ලන්ට ලොකු හදිසියක් තිබ්බනේ එතකොට තමයි අපිට සැක හිතෙන්නේ කවුද මේ ණය දෙන්නේ නැත්තේ රජයට කියලා අපි හොයලා බලුවට පස්සේ චමුදිත ජාත්‍යන්තර ස්වයරිත බැඳුම් කර කියලා කිව්වට මේ ණය බහ බැංකුවට ලබා දීලා තියෙන ඇගෙන් 80%ක් විතරම ලාංකිකයි ලංකාවෙත් අපි දන්නවනේ සාමාන්‍ය ඩොලර් මිලියන් මේ 20ක් 30ක් 50ක් දෙන්න පුළුවන් අය කවුද කියලා ලංකාවේ අපි දන්නවනේ ඔව් දැන් ඩොලර් මිලියන් 300 ගණන්දී අපි හිතන් ඩොලර් මිලියන් 50 100 ඒ විදිහට දුන්නා ඉන්නවා කවුද ඒ කට්ටිය ඒක තමයි දැන් ඒගොල්ලන්ගේ නම් ටික අධිකරණයට ලබා දෙන්න කියලා අධිකරණේ නියෝග කරලා තියෙනවා ඔබ ළඟ තියෙනවද නම් නැහැ අපි ළඟ තියෙනවා නමුත් අපි අධිකරණේ මේ කටයුතු විභාග වෙන නිසා අධිකරණේ නම් ටික ආවට පස්සේ බලමු කවුද ඒ අය දැනට අපිට තියෙන මෙච්චරයි අපිට කියන්න පුළුවන් ඒ නම් සහිත පුද්ගලයෝ ලංකාවේ ප්‍රකට ධනවතුන් හරි සමාගම් හිමිකරුවෝ හරි නෙමෙයි එහෙනම් ඒගොල්ලෝ මේ අපි නමක්වත් දැන්නේ නැති නිකම් මිනිස්සු එහෙමනම් මේ මුදල් ඔබ දැන් නමක් කිව්වත් මම අඳුරන්නේ නැති අය අඳුරන්නේ නැති අය එතකොට එහෙම කෙනෙක් අතේ ඩොලර් මිලියන් 50ක් හරි 100ක් හරි තියෙන්න බෑ කියන එක අපි ඕන කෙනෙකුට සාමාන්‍ය දැනුමින් තේරෙනවා ඒ කියන්නේ මේ සැඟවූ ධනයද මේ කාගේ හරි සැඟවුණු ධනය කළු සල්ලි සුදු කරපු විදිහක් තමයි Taman අතේ තිබුණු සල්ලි ඩොලර් ටික වෙන අයගේ නම් වලින් ගිනි පොලියට රජයට ණයට දීලා ඒ රජේ මහජන මුදලින් පොලියත් එක්ක මේ ටික ගන්න ඔබ කියන්නේ උත්සාහ කරන්නේ මේ බැඳුම් කර වලට ගෙව්වේ මේ බැඳුම් කර කියලා අදහස් කළේ රාජපක්ෂලගේ පවුලේ සල්ලිම කියලාද එහෙම කියලා බරපතල සැකයක් තියෙනවා අපි අධිකරණයේ දීක බේරගන්න දැන් අධිකරණයට මේ නම් ලයිස්තු ආවට පස්සේ මොකද අධිකරණයට සැකයක් තිබුණ නිසානේ චමුදිත මේ නම් ටික දෙන්න කියලා තියෙන කවදාත් එහෙම කියන්නේ නැහැනේ දැන් ඕඩර් එකක් දීලා තියෙනවා දැන් නම් ටික අධිකරණයට දෙයි ඊට පස්සේ විමර්ශන මේක ගැන විමර්ශනයක් කරන්න අපි කියන්නේ මේකට වහාම විමර්ශනයක් කරන්න ඕනේ අපි චෝදනා කරන්න ඉක්මන් වෙන්නේ නැහැ නමුත් සැකයක් තියෙනවා විමර්ශනයක් කරන්න ඕනේ විමර්ශනයක් කරලා ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ ඒ කියන්නේ මේ ආර්ථිකයේ බිඳ වැටෙන අන්තිම බිඳුවේ අපේ සල්ලි ටික බේර ගන්න ඕනේ කියලා ලංකාවේ ලක්ෂ 220ක් මිනිස්සුන්ට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි ටික Tamanට අත්පත් කරගත්තා නම් කවුරු හරි කෙනෙක් මුදල් අමාත්‍යවරයා විදිහට හිටපු බැසිල් රාජපක්ෂේ තීරණේ ගත්තේ එහෙමනම් ඒ අය සම්බන්ධයෙන් නීතියෙන් ක්‍රියා කරන්න ඕනේ විමර්ශනයක් කරන්න ඕනේ මිනිමැරුන් චෝදනා මත නඩු පවරන්න ඕනේ එතකොට කවුද එහෙමනම් දැන් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකට ගිහිල්ලා තියෙනවා ඒක දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ මම දැන් තියෙන ප්‍රශ්නේ මෙහෙමනේ අපිට ඊට පස්සේ ඔන්න බෙහෙත් තිබුණේ එතකොට අප්‍රේල් මාසෙ වෙද්දී ආවා අපිට බෙහෙත් නැහැ මිනිස්සු මැරෙනවා කියලා එතකොට ඇත්තටම අපිට උදව් කරා ගොඩක් අය ඉන්දුනීසියාව අපිට බෙහෙත් වගේක් දුන්නා චීනය අපිට බෙහෙත් වගේක් දුන්නා තව අය අපිට ණය දුන්නා දැන් උදාහරණයක් විදිහට ඉන්දියාව අපිට ඩොලර් මිලියන් 200ක ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන් 66ක් දුන්නා ඩොලර් මිලියන් 73ක් දුන්නා ලෝක බැංකුවට. ඒතකොට ඔක්කොම එකතු වුණාම ඩොලර් මිලියන් 339ක් අපිට හම්බුණා ක්‍රෙඩිට් ලයින් වල. ඒ ටික ඇති බෙහෙත් ටික ගේ. හැබැයි ඒ ටික හම්බුනේ මේ මාසෙ මුලනේ චමුදිත. එතකොට දැන් බෙහෙත් ටික එන්න තව දවස් මාස 3ක් විතර යනවා. එතකල් අපි මැරෙන්න ඕනේ. දැන් කරන්නේ නැහැ. එතකන් අපි මැරෙන්න ඕනේ. නමුත් දැන් අපි කියන්නේ ඒක එනවා කියලා. නමුත් අන්තිමට ඒකේ මොකද වෙලා තියෙන්නේ? මේ සල්ලි ටික අරගෙන සල්ලි ටික ලාච්චු දාලා තියාගෙන ඉන්නවා මේගොල්ලෝ බෙහෙත් අරන්නේ. දැන් මෙවර කෝප් කමිටුවේදී අනාවරණය වුණා ඩොලර් මිලියන් 200ක මේ ක්‍රෙඩිට් ලයින් එකෙන් පාවිච්චි කළ තියෙන සීමිත ප්‍රමාණයක් කියලා. ඩොලර් මිලියන් 92යි. හරි. එතකොට ඒ කියන්නේ ඩොලර් මිලියන 108ක්ම පාවිච්චි කළා නේ. පාවිච්චි කළා නැහැ. හරි. මොකද හේතුව? ඒ හේතුව දැන් ඒගොල්ලෝ කියන හේතුව ගන්නකෝ. ඒගොල්ලෝ කියන හේතුව තමයි ඖෂධ මොනවද තියෙන්නේ මොනවද හිඟ කියන ගබඩාවල තියෙන තොරතුරු තියෙනවනේ. ඒ තොරතුරු එක එක ඖෂධෙන් ඖෂධයට ගබඩාවල තොරතුරු තියෙනවා. ඒ තොරතුරු ටික ඔක්කොම තියෙන්නේ සොෆ්ට්වෙයාර් එකක මුදුකාංගයක. ඒකට මුදුකාංග පද්ධතිය. ඒ කියන්නේ වෛද්‍ය සැපයුම් කළමනා කරන මුදුකාංග පද්ධතියක් තියෙනවා. දත්ත පද්ධතියක්. ඩේටාබේස් එකක් තියෙනවා.
ඒක බිඳ වැටිලා ඒ නිසා හිඟ ඖෂධ ගැන තොරතුරු හොයාගන්න විදියක් නැහැ. අපි දැන් මේක හදපු ඉවිස් සමාගම කියනවා බිඳ වැටීමක් නැහැ. එහෙමනම් කොහොමද අපිට අතරමැදි අපි තව හොස්පිටල් 15ක් ලින්ක් කරේ? වැඩ කර නැත්තම් කියලා. ඔවුන් කියනවා. ඔය එකක් ඒගොල්ලෝ කියනවා අපි මේ මෙච්චර රෝහල් ප්‍රමාණයක් ලින්ක් කරගෙන හිටියා. අතරමැදි අපිට 15ක් ලින්ක් කරලා තියෙනවා. එහෙම කලේ කොහොමද? වැඩ කර නැත්තම්. වැඩ කරන්නේ නැත්තම්. දෙවෙනි එක තමයි අපි හිතන්නේ වැඩ කරන්නේම නැහැ කියලා. වැඩ කරන්නේ නැත්තම් මේ චමුදිත දැන් කලින් ඇත්තටම 2008 නේ මේ මුදුකාංගය හදන්න පටන් ගත්තේ 2015 ඉඳලානේ මේක වැඩ කරන්න පටන් ගත්තේ 2015ට කලින් ලංකාවේ කොහොමද ඖෂධ දැනුම් කරේ 2015ට කලින් අපි ගත්තොත් 1915 සිට 2015 මැනුවල් ක්‍රමවේදයක අවුරුදු 100ක් මැනුවල් ක්‍රමවේදයක් ක්‍රමවේද මොකද්ද එක් එක් රෝහලේ අධ්‍යක්ෂකවරයා තමන්ගේ ඖෂධ අවශ්‍යතාවය පිළිබඳ දැනුම් දෙනවා ඒක අර ඖෂධ සැපයුම් අංශය තදින් ලෙජර් එකක් තියාගෙන ඕකේ ලියනවා ඒවා එකතු කරලා තමයි හදලා යන්නේ එතකොට අපි හිතන්න හදිස්සියෙම දැන් චමුදිත මෙහෙමනේ අපේ ගෙදර ගෑස් ඉවර වුණාට පස්සේ අපි මොකක් හරි භූමි තෙල් ලිපක් හරි ගන්න විකල්පයක් නැහැ ඔව් ගෙදර කරන්ට් එක නැති වුණාට පස්සේ අපි ඉදිපන්දමක් හරි පත්තු කර ගන්නවා නැත්තම් ඒ කරන්ට් කපන නියමිතයි කියලා දැනගෙන රීචාර්ජබල් ටෝච් එකක් හරි ගන්නවා. එතකොට මේ රටක මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ කාරණයකදී සොෆ්ට්වෙයාර් එක වැටෙන පළවෙනි මොහොතේ මේගොල්ලන්ට තීරණයක් ගන්න තිබ්බනේ. ටක්ටක් ගාලා ඊමේල් කරලා ෆැක්ස් කරලා රෝහල් වල අධ්‍යක්ෂකවරුන්ගෙන් තොරතුරු ටික අරගෙන ඒ ටික පැය 24ක් නිදි මරලා හරි කාර්ය මණ්ඩලයක් දාලා එකතු කරලා බලලා ඖෂධ අවශ්‍යතාවය හොයලා ඒ ඔවුන් කියනවා මේක ලොකු ප්‍රොසෙස් එකක්. මේක මුලින්ම මිනිස්ට්‍රිය හදන්න ඕනේ. ට්‍රෙෂරි එකට දෙන්න ඕනේ. ඉන්දින හයි කමිෂන් දෙන්න ඕනේ. ඒගොල්ල සප්ලයර්ස්ට මේක ලොකු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කියන එක. මේ ඉච්චර ක්‍රියාවලියක් අවශ්‍ය නැහැනේ මේකට ඖෂධ හිඟයක් තිබුණා. එතකොට උදව්වක් කළා. එතකොට ඒකට මැදිහත් වීමක් ක්ෂණිකව කරගන්න මොනවා හරි ආකාරයක අවශ්‍යයිනේ ක්‍රියාවලිය. නමුත් දැන් මේගොල්ලෝ කියන ඉලක්ක මුත් සැකසහිතයිනේ. දැන් බලන්න මේ ඖෂධ සංස්ථාව ඒකේ නිලධාරීන් එදා පෝප් කමිටුවද කිව්වා මේ පද්ධති මුදුකාංග පද්ධතිය හදන්න රුපියල් මිලියන 644ක් ගියා. හැබැයි EVS සමාගම කියන්නේ අපිට හම්බුන 200 ගානයි. ඒ EVS සමාගම කියනවා අපිට හම්බුනේ 223යි කියලා. එතකොට මෙතන හිඟයක් තියෙනවනේ ලොකු මිලියන් 421ක හිඟයක් තියෙනවා. ඒක කොහේසල්ලි? කොහේසල්ලි? රජයේ මුදල් මිලියන් 644ක් වෙන් කරලා ඇත්තටම සමාගමට ගෙවලා තියෙන මිලියන් 223 නම් ඇත්තටම ඒගොල්ලෝ කියන 223ක් නෙවෙයි. ඇත්තටම සමාගමට මුදුකාංගයේ වෙනුවෙන් ගෙව්වේ රුපියල් මිලියන් 80යි. රුපියල් මිලියන් 83යි. ඒ කියන්නේ යටිතල පහසුකම් කම්පියුටර්ස් UPS ජෙනරේටර් ගත්තා. කම්පියුටර් UPS සහ printers 300 ගානේ අරගෙන රෝහල් වලට බෙදුවා. ඒවට තමයි ඉතුරු මුදල ගියේ කියලා. හරි අපි කියන්නේ කොහේ මේ 323යි කියන්නේ. તો 323 නම් ඉතුරු 421කට මොකද උනේ? ඒක එක ප්‍රශ්නයක්. මොකද ඔබේ සැකය? ඉතින් මෙන්න මෙතන මොකක් හරි ලොකු වංචාවක් වෙලා තියෙනවා. ඒකට ගැහිල්ලක් තියෙනවා. ශාල වංචාවක්. කවුද මේකට සම්බන්ධ වෙලා ඇත්තේ? ඉතින් මේක ඒවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් මේක සම්බන්ධ විමර්ශනයකට කැඳවලා වහාම දැන් කෝප් කමිටුවේදී මේකට කෑ ගහලා hina වෙලා වැඩක් නැහැ. කෝප් කමිටුව අනිවාර්ය කෝප් කමිටුවට මේකේ විමර්ශන බලතලවල සීමාවක් තියෙනවා තමයි. නමුත් කුමක් හෝ ආයතනයක් මේ පිළිබඳ විමර්ශනයට අනිවාර්යෙන් දැන් මැදිහත් විය යුතුව තියෙනවා. एक स्थिर मेदीत अनी तमें दें मेगुल्लू की हेम मसिकम रुपया मिलियन पहागाने मेकट गेव समागम की नैने हतर दशमाट गेवे एक संहार मस गिवलने हर गेवीं खटे सिद्धवेला इट सर की गेव मेक अपग्रेड कर एक अलुतेन रोहाल मेक मे पी मिलियन हद्दील तीन समागम इच्छर साली बेरी सहकमा මේක උනේ කියලා. සමාගම කියන අපි හිම එකක් දන්නේ නැහැ කියලා. සමාගම කියනවා මිලියන් 7000ක් මේ බලන්න දැන් මේකේ. දැන් මේ සමාගම කියනවා EVS's total project cost only 223 million. හරිද? ඊට පස්සේ මේ මේ නිවුස් එකේ එයා කියනවා ඒ EVS සමාගම කියනවා මේ 7000 කතාව සම්පූර්ණ බොරුවක්. 7000ක කතාවක් මෙතන නැහැ. එහෙම එකක් ඉල්ලුවෙත් නැහැ කියලා. කවුද එන කවුද මේ 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 කෝප් කමිටුව මේක කියන්නේ? කාටද මේ බොරු කියන අවස්ථාවේ තියෙන්නේ නේද? දැන් එතකොට මේ නිලධාරීන් දේශපාලඥයෝ මේගොල්ලෝ සම්බන්ධ අනිවාර්ය විමර්ශනයක් ඕනේ. මෙතන ප්‍රශ්නේ මේකනේ චමුදිත අපි දැන් සාමාන්‍ය ලංකාවේ දේශපාලඥයෝ හොරකම් කරන එක ගැන ලොකු සමාජ සංවාදයක් තියෙනවා. ඒ සමාජ සංවාදය ඇතුලේ යටපත් වෙලා තියෙන එක තමයි නිලධාරීන් කොච්චර හොරකම් කරනවද මහජන මුදල් රජයේ ඉහළ නිලධාරීන් සහ ඔය දේශපාලඥයන්ගේ රැකවරණ සහිතව ඉන්න ගජමිතුරු ව්‍යාපාරික වලල්ල දැන් අපි දේශපාලඥයන් හැමතිස්සෙම හොරා හොරා කියලා ඇඟිලි දික් කරාට දේශපාලඥයන් හොරා කරන්න බෑ රාජනධාරිය ඒක අස්සම් කළේ නැත්තම් අස්සම් කළේ නැත්තම් අනිත් එක මේක වටේ ස්ථීරම සමාගම් වලල්ලක් ඉන්නවා ගජමිතුරු ඒක නෞෂ සමාගම් ඖෂධ සමා ඖෂධ වලදී ඖෂධ සමාගම් ඉන්නවා ඉතුරු ඒ වගේදී ඒ සමාගම් ඉන්නවා ගජමිතුරු සමාගම් වලල්ලක් ඉන්නවා මේ වංචා වලට සම්බන්ධ ඒතර EVS එක දැන් මේ ඩොලර් 600 මිලියන 600 ගණක් කියලා 200 ගණක් ලැබුණා කියන එච්චරයි කියන එකේ ගැප් එක කවුරු හරි ගහගත්තා
අනිවාර්යෙන් මෙතන ලේසි නෑ ඩොලර් මිලියන මේ රුපියල් මිලියන 421ක ගැප් එකක් තියෙනවා ඊළඟ ප්‍රශ්නේ තමයි චමුදිත දැන් මේ බෙහෙත් ගෙන්න නැති වෙලා තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් ඉන්දියාව ක්‍රෙඩිට් ලයින් එකක් දෙද්දි බෙහෙත් ගේන්න කියලා ඒගොල්ලෝ කොන්දේසියක් දාලා තියෙනවා ඉන්දියන් සමාගම් වලින්ම බෙහෙත් ගන්න කියලා දැන් මගේ ළඟ මේ ලියවිලි දෙකක් තියෙනවා මේ ලියවිලි දෙක මේ තියෙන ඉන්වොයිස් දෙකක් මේ තියෙන ඉන්වොයිස් දෙකක් මේ ඉන්වොයිස් දෙක එක ඉන්වොයිස් එකක් මේ මගේ වම්මත පැත්තේ තියෙන ඉන්වොයිස් එක මේ මේක ඇටවස්ටින් කියන කොලෙස්ටරෝල් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා පෙත්තේ මිලිග්‍රෑම් 10 පෙත්තේ ඉන්වොයිස් එක මේ දකුණු අතේ තියෙන්නේ මිලිග්‍රෑම් 20 ඉන්වොයිස් එක એટલે සාමාන්‍යයෙන් ඇටවස්ටින් කියලා කියන්නේ කොලෙස්ටරෝල් පාලනය කරන්න ගන්න බෙහෙතක් ඒක මිලිග්‍රෑම් 10 20 5 10 20 40 කියන රේන්ජ් වල තියෙනවා මාත්‍රා වලින් තියෙනවා නමුත් රජේ රෝහලල මේක 10 සහ 20 විතරයි තියෙන්නේ 10 සහ 20 විතරයි තියෙන 40ක් ඕන කෙනාට 20 ඒවා දෙකක් ගන්න කියනවා. එතකොට දැනට මේක හදනවා ලංකාව ඇතුලේ. මේ ඇටවස්ටින් පෙත්ත ලංකාව ඇතුලේ හදනවා. SPMC එක ඖෂධ නිෂ්පාදන සංස්ථාව රජයේ විසින් මේක හදනවා. ඊට අමතරව දේශීය ව්‍යාපාරිකයෝ 4 දෙනෙක් ඉන්නවා. අමුද්‍රව්‍ය ගෙනල්ලා ලංකාව ඇතුලේ ඇටවස්ටින් පෙත්ත හදනවා. දැනට රජයේ රෝහල් වලට ඒක ප්‍රමාණවත්. ඒ හදන ටික ලංකාව ඇතුලේ හදන ටික රජයේ රෝහල් වල ප්‍රමාණවත්. දැනට රජයේ රෝහල් වල මිලිග්‍රෑම් 10 පෙත්ත සඳහා සමාගමේ ලාභයක් තිබ්බට පස්සේ රුපියල් 1.7 ගණක් යන රුපියල් 2ට අඩු ගණක් යන මිලිග්‍රෑම් 20 පෙත්තට රුපියල් 3ට අඩු ගණක් යන රුපියල් 2.7 ගණක් ඔබ කියන්නේ ලාභය ලාභ රේට්ටුවක් තියාගෙන පස්සේ නිෂ්පාදන වියදමයි ලාභයයි ප්‍රවාහන වියදමයි ඔක්කොම එකතු කරාට පස්සේ රුපියල් 2ට අඩුවෙන් තියෙනවා දැන් මිල කීයද අලුත් මිල දැන් රුපියල් 19 ගානේ වෙනවා එක පෙත්ත එක පෙත්ත එතකොට දැන් මේක වෙලා තියෙන්නේ පෞද්ගලික වෙළඳපොළ වලට කොහොමත් ඉන්දියාවෙන් පාකිස්තානයෙන් බංග්ලාදේශයෙන් ඇටවස්ටින් පෙති ආනයනය කළා ඒ ආනයන කරේ ලංකාවේ ආනයන සමාගම් 3-4ක් තිබුණා මේවා ගෙන්නන. එතකොට මීට කලින් මේවා ගෙන්නුවේ ඒ කියන්නේ මේ මිලිග්‍රෑම් 10 පෙත්ත හිතන්නකෝ මේ 10 පෙති 100ක් තියෙන පැක් එක ඇසුරුම ඒක ගෙන්නුවේ ඩොලර් 1.15 අතර වගේ ගානක්. මිලිග්‍රෑම් 20 එක ගෙනාවේ ඩොලර් 1.5 2 අතර ගානක්. නමුත් දැන් බලන්න මේ මගේ අතේ තියෙන කොලේ. අපි ඉස්සෙල්ලම හිතන්නේ මේ මිලිග්‍රෑම් 20 කොලේ. දැන් මේ මිලිග්‍රෑම් 20 කොලේ තියෙනවා මෙතන ඩොලර් 145,598.712ක් ගිහින් තියෙනවා ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ඩොලර් 4,236ක එතකොට මේ පෙති ටික සඳහා ඩොලර් 141,360ක් ගෙවීම සඳහා තමයි මේ ඉන්වොයිස් එක දාලා තියෙන්නේ මේකේ මේ පෙති තියෙනවා පැක් තියෙනවා පෙති 100 පැක් තියෙනවා 22,331ක් එතකොට කැල්කියුලේටරයක් අරගෙන 141,360 බෙදීම 22,331 කියලා ගැහුවම එනවා චමුදිත එක පැක් එකක් ඩොලර් 6,733 වැඩි කියන්නේ ඉන්දියාවෙන්ම වෙනත් සමාගම් මේ පෙත්තම ගෙන්නන්නේ ඩොලර් 1,733. ඒක ඩොලර් 6.33කට ගෙනල්ලා මේක විකුණන්නේ කියලාද? ලංකාවේ උපරිම ඇටෝ වගේ මේ බෙහෙත්වලට බදාතන උපරිමලක් තියෙනවා. ඒක මම කිව්වේ පෙත්තක් සාමාන්‍යයෙන් රුපියල් 19 20 අතර ගණක් වෙයි මේ විදිහට ගෙනාවොත්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඩොලර් 5ක වෙනසක් තියෙනවනේ එක පැක් එකකින්. පෙති 100 එක පැක් එකකින් ඩොලර් 5ක වෙනසක් තියෙනවා. මාසෙකට සාමාන්‍යයෙන් මේ වගේ පැක් ඕන කරනවා 30,000ක් විතර. එතකොට ඩොලර් 150,000ක් යනවා මේ මාසයක් සඳහා මේ පෙතිටි වල එක්ස්ට්‍රා එනේ එක්ස්ට්‍රා ප්‍රොෆිට් එක. ඒන අර දැන් මේකේ ලාභයත් අන්තර්ගත වෙන මේ ඩොලර් 1.33 තිබුණේ. එතකොට දැන් ඒ වෙනුවට මේකේ වෙන්නේ අමතර ලාභයක් හොයනවා ඩොලර් 150,000ක මේ මිලිග්‍රෑම් 20 පෙත්තෙන් විතර. ওই විදිහටම ගණන් හදලා බැලුවොත් මිලිග්‍රෑම් 10 පෙත්තෙන් හොයනවා 240,000. කවුද හොයන්නේ? ඒක තමයි දැන් බලන්න ඕනේ. අපි ගේනනේ පුද්ගලික සමාගම් වලේ. ඒ කියන්නේ දැන් මේක හදන මේ සමාගම වෙලා සයිඩස් කියලා ඉන්දියන් සමාගමක්. සයිඩස් ලෝකල් ඒජන්ට් කවුද? ඒක ලෝකල් ඒජන්ට් ඉන්නේ ස්විස් බයෝජෙනික් කියලා සමාගමක්. ඒකට මේ සමාගම් කිව්වට චමුදිත මේ වගේ කාර්යාලයක් නැහැ. මේවා නිකන් සමාග මේවට කියන්නේ කොහොමද අපි කියන්නේ අර මේ අවතාර සමාගම් මීටින්ග් කොන්න කොහරි මේ ශලා උල්ට ගන්නවා. ඒ කියන්නේ බෝස් කම්පැනිස් මේවා රෙජිස්ටර් වෙලා තියෙනවා එහෙම එකක් ඇත්තටම නැහැ. හරි එතකොට දැන් මේ අවතාර වගේ සමාගම් තියෙනවා ඒගොල්ලෝ තමයි මේ ගොඩක් සමාගම් වල ලෝකල් ඒජන්ට්ස් ලා විදියට වැඩ කරන්නේ හැම එකෙම නැවගිනිගත්ත සිද්ධිය හිතන්නේ මේ රක්ෂණ සමාගමේ ලෝකල් ඒජන්ට් කියලා එකක් හිටිය හෙව්වා හොයාගන්න නැහැ මේ අවකාශයේ තියෙනවා හැම එකක් හරිද බිම පොළවේ නැහැ එතකොට මේ එතකොට දැන් අපි හොයන්න ඕනේ මේ සමාගම් වල ඇත්ත හිමිකාරයෝ කවුද කියලා එක එක හරි දැන් මගේ ප්‍රශ්නේ මේකයි දැන් ඕක රෙඩ් ලයින් එකක් නේ ඔව් මේ ණයක් නෙමෙයි ක්‍රෙඩිට් ලයින් එකක් එතකොට දැන් මෙතන මිලියන 200ක් ඩොලර් බිලියන සම්පූර්ණ ඉන්දියා ඩොලර් බිලියන 200ක් හම්බුණා.
දැන් ඔකෙන් 100 ගානක් ගියා SPCA එකට. ඒ උටටනේ පුදුලි ගානට ඔක්කොම බෙදලා ගියේ. දැන් මේ ක්‍රියාවලියද වංචනිකයි කියලා ඔබ කියන්නේ? මේ ක්‍රියාවලිය ස්ථීරවම ඉන්දියාව ගේම් එකක් සෙල්ලම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇටෝවා මිලදී ගැනීම කොලෙස්ටරෝල් පෙත්ත මිලදී ගැනීම ක්‍රියාවලිය වංචනිකයි. වංචනිකයි. ඒක වංචනික වෙන්නේ ඉන්දියාව අපිට ඩොලර් මිලියන් 200ක් දෙනවා ණයට කිව්වට ණය ඩොලර් මිලියන් 200 සල්ලි වලින් මෙහෙට යුවේ නෑනේ. ඒකවලු කිව්වා අපි ඔයගලන්ට 200ක් දීලා තියෙනවා අපෙන් බඩු ගන්න අපි එහෙදි ගෙවන්නම් ඒක කියලා. එතකොට අපි හිතන්නකෝ ඉන්දියන් සමාගමට ඉන්දියන් රජය ඩොලර් වලින් ගෙවන්නේ නෑනේ. ඒගොල්ලෝ ඉන්දියන් රුපියල් වලින් දෙනවා. ඒ දෙද්දිත් ඇත්තටම ඩොලර් ඩොලර් එකට දෙන්න ඕනේ එකට ඩොලර් 6ක් දෙනවා. හරිද? ඊට පස්සේ අර අමතර මේති ප්‍රශ්නේ මේක. ඒ අමතර පහට අපි පොලිය ගෙවන්න ඕනනේ. ඒ අමතර ඩොලර් පහට අපි පොලිය ගෙවන්න. දැන් මේක ගණන් හදලා බැලුවට පස්සේ චමුදිත රුපියා දැන් මේ මේ විදිහ ඖෂධ වර්ග 25කට දීලා තියෙනවනේ අනුමැතිය. හරිද? එතකොට මේ ඔක්කොම එකින් එක හදලා බැලුවට පස්සේ ඒ කියන්නේ රුපියල් ඒ කියන්නේ මේගොල්ලෝ ඩොලර් මිලියන් 2.5ක ඖෂධ ගේන්නද්දි ඒ ඖෂධවල ඇත්ත වටිනාකම ඩොලර් මිලියන් මිලියනේ. දේශපාලන තන්ත්‍රයට සම්බන්ධ ඇති නිලධාරීන් සම්බන්ධ ඇති වර්තමාන දශා හිටපුද හිටපු සහ වර්තමාන දෙකම දැන් නම් වර්තමානනේ දැන් මේ දවස්වල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවානේ ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන ඉන්න සභාපතිවරයා සහ ප්‍රධාන විද්‍යාකරණ දෙනවනේ අයින් කරන්න ඉල්ලාස්සෙන කෙකේ කෑ ගහන සෞඛ්‍ය අමාත්‍යවරයා එතකොට ඒකට විරුද්ධව දැනට ඒකට විරුද්ධව තරක ප්‍රමාණයක් මතුවලා තියෙනවානේ එකක් තමයි කියලා තියෙන්නේ මේ වගේ අවස්ථාවක ප්‍රධානතම රජයේ ආයතනයක කළමනාකරණය අවුල් කරන්න එපා කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය SLMA එක ඒගොල්ලෝ කොමලා කියනවා මේ වෙලාවේ මේක කරන්න එපා. නමුත් දැන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක් කළා ඇයි මෙච්චර උනන්දුයෙන් මේ ප්‍රධානින්ව අයින් කරන්න යන්නේ. එතකොට ඒ ආයතනය තුල බරපතල සැකයක් තියෙන පහුගිය කාලේ ඒවට අදාළ ඒගොල්ලෝ ඊටාම විනිවිද පෙන්න සුළු ක්‍රමවේදයක් හදලා තිබුණා. ඖෂධ ආනයනය කරද්දී ඖෂධ වලට අනුමැතිය ලබා දෙද්දී එක එක්කෙනාට ඕන ඕන විදිහට කරන්න බෑ. ඒකට සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එක හරහා යනවා. දැන් මේ සිස්ටම් එක කැඩලා කියලා කියන්නේ? නෑ, ඒ සිස්ටම් එක නෙමෙයි. මේ ඇවිල්ලා අපේ හිඟ ඖෂධ හොයන සිස්ටම් එකනේ. නමුත් අරකේ සිස්ටම් එකක් හදලා තිබුණා. ඒක සම්පූර්ණ විනිවිද පෙන්න සුළු එකක්. හොරගම් කරන අය ඒකට කැමති නෑ. ඒ නිසා තමයි මේ සිස්ටම් එක වට්ටන්න යන්නේ කියලා චෝදනාවක් තියෙනවා. එතකොට ඒ චෝදනාව සම්බන්ධව ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ. මොකද මේකේ ප්‍රශ්න ගොඩක් උනානේ NMR එකේ ඖෂධ නියාමන අධිකාරිය. කලින් ඔබට මතක නම් මේකේ දත්ත ගබඩාවේ දත්ත එකපාරටම මැකී ගියා. හරිද? ඊට පස්සේ දැන් අපි ඕන කෙනෙක්ට තේරෙනවා සාමාන්‍යයෙන් දත්ත මැකුණාට පස්සේ ඒව රිකවරි කරගන්න ක්‍රම ලෝකේ ඕන තරම් තියෙනවා. ඒතර මේක රිකවරි කරගන්නත් බැරි වුණා. මේ තරම් වැදගත් දත්ත ඇයි බෑකප් එකක් තියාගත්තේ නැත්තේ? අපි පවා අපේ ගෙදර පර්සනල් කම්පියුටර් එක තියෙන එකත් අපි බෑකප් එකක් තියාගත්තා. ඔය සරල වඩ බරපතල ප්‍රශ්න. ඔව් බරපතල ප්‍රශ්න. ඊට පස්සේ ඇයි මේක ඩවුන් වෙච්ච වෙලාවේ ටග් ගාලා මේ ටික රිකවර් කරගන්න විශේෂඥ සහාය ගත්තේ නැත්තේ? එසේ ඊළඟ වතාවේ මේගොල්ලෝ විශේෂඥ සහාය ගන්නවා කියලා මේක රීස්ටාර්ට් කරනවා. අනිත් පැත්තෙන් දැන් මම චන්න ජයසුමනත් එක්ක කතා කළා. ඔහු කියනවා මේ ක්‍රෙඩිට් ලයින් එක ලැබුණේ ඉන්දියාවෙන් අපිට බෙහෙත් ගෙන්නන්න. ඩොලර් බිලියන මේ 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 මිලියන් 200ක් බිලියන ඇතුළේ තියෙනවා 200ක්. එතකොට ඒගොල්ලෝ කියන කතාව ඔහු කියන කතාව තමයි පුද්ගලික අංශයේ මේකේ ඉන්නවා ඇනොන් කරු විදියට. ආණ්ඩු විතරක් නෙමෙයි ඉන්නේ. හැබැයි මොන මිලට ගෙනාවත් විකුණන්න වෙන්න රටේ තියෙන උපරිම සිල්ලර මිලට. නමුත් ප්‍රශ්නේ මේකනේ චමුදිත. දැන් උපරිම සිල්ලර මිල කියන එක දැන් මේ මාස දෙක තුනක් ඇතුළත 3-4 වතාවක් ඉහළ දැම්මනේ. මුලින් 120කින් ඉහළ දැම්මා. ඊට පස්සේ 129කින් ඉහළ දැම්මා. ඔය අතර 100ට 20කින් ඖෂධ මිල ඉහළ දාන්න නිල නොවන අනුමැතියක් සමාගම් වලට දුන්නා. ඇත්තටම ගත්තොත් දැන් ඖෂධ මිල 160කින් වැඩි වෙලා තියෙනවා. ඒ අතර ඔය චන්න ජයසුමනම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක් ගන්න හැදුවා ඔය අන්තිම කාලේ තීරණයක් ගන්න හැදුවා සති දෙකෙන් දෙකට ඖෂධ මිල වෙනස් කරන්න. ඒ තීරණේ ගත්තා. ඒ දෙවෙනි තීරණයක් ඔහු ගන්න හැදුවා මේ ඖෂධවල උපරිම සිල්ලර මිල සම්බන්ධ ගැසට් එක අහෝසි කරා. කෑ ගහලා තමයි කරන්න ඕනේ මේ තියන් ඉන්නේ. දැන් ඇත්තනම් වැඩි වෙන්නේ ගැසට් එකට. ඉතින් ඒගොල්ලන්ට කරන්න තියෙන සරලව මේ ඇටවස්ටින් පෙත්තේ උපරිම සිල්ලර මිල මෙච්චරයි කියලා තියෙනවා නම් ඒක රුපියල් 20යි කියලා ගැසට් එකක් ගහන එකට මේගොල්ලෝ ගැසට් ගහන විදිහට මේ නිහාල නිලසන් ගැසට් ගහනවා වගේ මේගොල්ලෝ ගැසට් ගහන. එක එක ගැසට් ගහලා මේගොල්ලෝ මේක වැඩි කරා. ඉතින් ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් බිලියන් 25ක වංචාවක් හෝ වංචාවක් වසරකට
වසරකට වසරක් ඇතුළත රුපියල් බිලියන් 25ක මුදල් නාස්තියක් හෝ වංචාවක් හෝ අයුතු ලාභයක් කවුරු හරි එක්රැස් කර ගැනීමක් සිද්ධ වෙනවා මේ ඖෂධ මගදී. ඔබ දන්නවද අට කවුද මේක රැස් ඉන්නේ කියලා මම දැම්ම නම් කියන්න බෑ. එහෙමද කියන්නේ? අපි ඒක තව ඔප්පු කරමු. තව තොරතුරු හෙල ඔප්පු කරමු. මෙතන ප්‍රශ්නේ තියෙන චමුදිත මේක බැඳුම් කර වංචාවට අතර විශාලයි මේ මුදල්. මේක? මේ මුදල්. ඒතර ඇටවස්ටින් වලින් ගහ ගන්න ප්‍රමාණය කොච්චරද? සමහර දල වශයෙන් තියනද? දැන් ඇටවස්ටින් වලින් මම ඔබට කිව්වේ රුපියල් බිලියනයකට, ඒ කියන්නේ මාසකට ඩොලර් 240,000ක් නේ. මාසකට ඩොලර් 240,000ක් කියන්නේ අවුරුද්දකට ඩොලර් 28,80,000. ඕක ආය 360න් වගේ වැඩි කරලා බලනකොට හොස්සේ බලන්න පුළුවන් රුපියල් ගන්න. එතකොට මේ ඇටවස්ටින් ප්‍රති වර්ග දෙකෙන් විතරයි. මෙවැනි ඖෂධ වර්ග 25ක් ගෙන්නන. මෙවැනි ඖෂධ වර්ග 25ක් ගෙන්නන. එතකොට මේක ඇතුලේ විශාල වංචාවක්. ඒ නිසා දැන් අපි බැඳුම් කර වංචාව හරි ඒව ගැන අපි සංවේදී වෙලා මේ සියල්ල ඇතුලේම චෞර වලල්ලක්ද ප්‍රකාශ කරන දන්නේ. තීර වශයෙන්. එකක් තමයි මෙතන මොකද ඖෂධ මාෆියාවන් ලෝකෙ මේකයි. ලෝකෙම ඖෂධ මාෆියාවක් තියෙනව වෙනම. ඒ ඖෂධ මාෆියාව තියෙන්නේ චමුදිත දවැන්ත සමාගම් ලොකු ප්‍රොෆිට් රේට් එකක් තියාගෙන ඖෂධ විකුණනවා. ඖෂධ නිෂ්පාදනයේ රහස් ටික බුද්ධිමය දේපල කියන යටතේ රැස් කරගෙන ඉන්නවා. මිනිස්සු ලක්ෂ ගණන් වසංගත වෙලින් මැරෙද්දිත් ඒගොල්ලෝ රහස් හෙලිදරව් කරේ නැහැ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලුවානේ එන්නත අර කොවිඩ් වලට එන්නත හදන විදිහ ඉල්ලුවා. කිසිම සමාගමක් දුන්නේ නැහැ. ඒතර ඒගොල්ලන් ප්‍රශ්නයක් නැහැ මිලියන් ගණන් මිනිස්සු මැරෙන එක. ඒක එක මාෆියාව. මෙතන තියෙන්නේ ඒ මාෆියාවෙම තව අතුරු මාෆියාවක් තියෙනවා. ඒ අතුරු මාෆියාව තමයි ඖෂධ ගෙන්නද්දි ඒ નિયમિત ඒ මිලටත් වඩා වැඩි මිලට ඖෂධ ගෙන්නනවා. ඒව ඇතුලේ කමිෂන් ගන්න ඒවැතුලේ විවිධ වංචාවල් කරනවා. දැන් මේ පේන විදිහට ඖෂධ සඳහා හදපු සොෆ්ට්වෙයාර් එකකින් පවා සල්ලි ගහලා තියෙනවා. ඒ අතර ලංකාවේ ඖෂධ සම්බන්ධ ඒකාධිකාරය හිමි කරගත්ත ව්‍යාපාරිකෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතුරු ව්‍යාපාරිකෝ ඔක්කොම වට්ටලා අර ගජමිතුරු යාළුවෝ ටිකට ඒකාධිකාරය හදලා දෙන්න දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ ඔක්කොම හිතුවට පස්සේ දැන් මේ අපි එතරම් හිතෙනවා චමුදිත මැරෙනවා නම් හොඳයි මේ බෙහෙත් බොන්න නැතුව කියලා මේ වෙලා තියෙන දේවල් මෙතන මෙච්චරම රටක් අමාරු ඉන්න වෙලාවක රට පණා දින වෙලාවක හොරකම් කළායි කියලා හිතන්න පුළුවන්ද ඒක තමයි අදහන්න අමාරු එක අර ඩොලර් මිලියන් 500 ණය වාරිකේ ගෙවන එකේදී චමුදිත හිතන්නත් අමාරු ඊටාම දුෂ්කර එක නේද මේ කෝටි දෙකකට අධික ජනගහනයක ජීවිත අවදානමේ හෙළුව Tamanට සල්ලි ටිකක් හොයාගන්න එක වෙනුවෙන් කියන්නේ ඒක අපිට හිතන්න අමාරුයි. ඒතර මේ ඇට්‍රොසිටිනේ ඔබ කියන මේ කුප්‍රකට ගනුදෙනු පිටිපස්සේ ඉන්න පුළුවන් කවුද? හිටපු ඇමතිවරුද? ලේකම්වරුද? කවුද? කෙහෙලි රඹුක්කැල්ල චන්න ජයසුමන කියන අමාත්‍යවරු දෙදෙනාව හිටපු සහ දැන් ඉන්න අමාත්‍යවරු දෙදෙනාම විමර්ශන කොමිසමකට කැඳවලා ප්‍රශ්න කළ යුතුයි මේක සම්බන්ධ වෛද්‍ය සැපයුම් අංශයේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් මේ නිලධාරීන් සියලු දෙනා කැඳවලා මේකට ප්‍රශ්න කරන්න. අර ඔබ කිව්වනේ අර මේව ASCII ලාභ හොයද කියලා ඔබ දන්නවද? දැන් මේක මට නම් එක්කම කියන්න පුළුවන් දැන් මේක මේ එළියට ඇවිල්ලා තියෙන නිසා විමර්ශන වලින් ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු ෆැක්ටරිය ඒක අර ප්‍රවතියන අඩුයි කියන්නේ. ඔව් මිනිස්සු ගිහිල්ලා අර කැඩුවට පස්සේ අරක්කු ගලලා ගිහින් තිබුණා බිම. ඊට පස්සේ ඒව ගැන රස පරීක්ෂක වාර්තාවන් තිබට ඇවිල්ලා තියෙන්නේ. ඒ අරක්කු හදලා තියෙන එතනෝල් වලින් නෙමෙයි. ඒ අරක්කු හදලා තියෙන වෙනත් කිමිකල් එකකින් එක තිනර හදන්න ගන්න කිමිකල් එක. තිනර හදන්න ගන්න සමහර රූපලාවන් ද්‍රව්‍ය හදන්න ගන්න කිමිකල් එකකින් තමයි අරක්කු හදලා තියෙන්නේ. ඒක අවදානමක් නේ. ඒ අවදානමක් කියන්නේ බොන මිනිස්සු මැරෙනවා චමුදිත. එතකොට මම කියන්නේ දැන් ජෝන්ස්ටන් ප්‍රනාන්දු වගේ කෙනෙක් ඔහුට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය යුතුයි නේද? හිතාමතා මේ විදිහට මිනිස් ජීවිත අවදානමේ දාපු එක ගැන. ඔව් ලංකාවේ තියෙන අර අමතේසම කියනවා බොහොම පහසුම් පාලනයක් කිසිවෙක්ට වක් කියන්න අවශ්‍ය නැති පාලනයක්. නමුත් මිනිස්සෙක් අම්මා කෙනෙක් කොලෙස්ටරෝල් පෙත්තක් ගන්න බැරුව හූල්ලනකොට මේ වගේ මිල එහෙලෑමක් එක මොකද ඇති වෙන්න පුළුවන් සමාජයේ නැවත ඇති වෙන්න පුළුවන් තත්ත්වය? නැවත ඇති වෙන්න පුළුවන් තත්ත්වනේ චමුදිත මිනිසුත් පාළට බහැලා මේ ඔක්කොටම ගහන එක අර එදා නම් ඉදලා කරා වගේ. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ ආ ඒක අහවල් දේශපාලන පක්ෂයේ කුමන්ත්‍රණයක්. අහවල් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්. අහවල් NGO එකේ සැලැස්මක් කීකේ බයිලා කියන ඕවා කියලා වැඩක් නැහැ. ඇත්තටම මේ කරලා තියෙන දේවල් වල විදිහට මිනිසු ගහන්නේ නැතුව ඉන්න එක ගැන තමයි අපි මේ පුදුම වෙලයි. ඇයි මේ මිනිසු ගහන්නේ නැති කියලා අපි දැන් මේ කරලා තියෙන අපරාධය හිතන්නේ. ඔබේ පක්ෂේ නායක කුමාර් ගුණරත්න ප්‍රකාශයක් කළ තුන ප්‍රශ්නේ ව්‍යවස්ථාවෙන් පිටත මිදෙන ගමු කියලා. ව්‍යවස්ථාවෙන් පිටත කියලා කියන්නේ ඔය ඖෂධ ගන්න නෙමෙයි ප්‍රශ්නේ රටේ තියෙන ජන අරගලයකට නැවත ආයුධ සන්නද්ධ නැවත 71 72 81 89 කැරලකට යනද සූදානම්. අනේ නැහැ චමුදිත. ඒ කියන්නේ අපි ව්‍යවස්ථාවෙන් පිටත කියන එකෙන් අදහස් කළේ ලෝකේ මහජන නැගිටීමක් ඇතිවෙච්ච හැම වෙලාවකම මේ මහජන නැගිටීමේ අභිලාෂයන් ඉටු කරගත්තේ අලුත් ආලුකම් ව්‍යවස්ථාවකින්. තියෙන එකෙන් නෙමෙයි තියෙන එකෙන් ප්‍රමාණවත් නැති නිසා මිනිසුන්ගේ නැගිටින්න අපි උදාහරණ දෙන්න මේ සටනේ ප්‍රධාන සටන් පාඩම මොනවද මිනිසු කියනවා ගෝටා ගෝ හෝම් කියන
හරිද ගෝට ගෝ හෝම් කිව්වම ඒ කියන්නේ අපි පත් කරපු නියෝජිතය නැවත කැඳවීමක් නේ ඒගොල්ලෝ කියන්නේ. ඒක කැඳවන්න බෑ මේ ව්‍යවස්ථාවට අනුව අවුරුදු පහ ඉන්න පුළුවන් යාට. එයා කැමති නම් අස් වෙන්න පුළුවන් නැත්තම් බෑ. හරිද ඊට පස්සේ දැන් විදහාක ජනාධිපති ක්‍රම මිනිසු කියන්නේ ගෝට විතර නෙමෙයි පුටුවත් එපා. හැබැයි ඒක දැන් මේ අනුගම ව්‍යවස්ථාවේ ඒක කරන්න බෑ. ඊට පස්සේ මිනිස්සු කියනවා අපේ සියලුම මැති ඇමතිවරුන්ව විගණනය කරලා අපේ සල්ලි ආපහු ගන්න කියලා. Give our stolen money back කියලා ලොකුට ගහලා දින ගෝල් ෆේස් එකේ. හැබැයි ඒක කරන්න බෑනේ. මොකද විගණකාධිපතිවරයාට හරි විගණන දෙපාර්තමේන්තුවට හරි නීතියෙන් බලයක් නැහැ. පුද්ගලික දේපල විමර්ශනයකට. එතකොට එහෙමනම් ඔය ඔබ කියන ඒවා වෙනස් වෙන්න ඕනේ ඔක්කොම. එතකොට දැන් අපි හිතන්න ආයතන විතරයි කියන්නේ විගණකාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විගණනය කරන්න. නමුත් තනි ඇමතිවරයා විගණනය කරන්න බෑ නීතියට. එහෙමනම් අලුත් ව්‍යවස්ථාවකින් අලුත් නීතියක් හැදෙන්න ඕනේ තනි මිනිස්සුත් විගණනය කරන්න විගණකාධිපතිවරයාට බලය දෙන්න. ඔබ හිතනවාද ජවිපේ සමග පැවති සාකච්ඡාව සාර්ථකයි කියලා? මෙහෙමයි. අපි ජවිපෙත් එක්ක නෙමෙයි ජාතික ජන බලවේගයත් එක්ක සාකච්ඡා. ජවිපෙත් එක්ක නෙමෙයි. නෙමෙයි. ජාතික ජන බලවේගයත් එක්ක සාකච්ඡා. කොහොද වන්ට ඉල්ලුවේ ඔබද? ඔව් අපි ඉල්ලුවේ. අපි පක්ෂ ගණනාවකින් ඉල්ලුවා. අපි ජාතික ජන බලවේගිනුත් ඉල්ලුවා. ඒක ජාතික ජන බලවේගෙත් එක්ක මූලික කරුණු තුනක් සම්බන්ධ අපි සාකච්ඡාව ආරම්භ කළා. පුළුල් එකඟතාවයට ආවේ නැහැ. නමුත් සාකච්ඡාව ඉදිරියට යන්න පුළුවන්. නමුත් චමුදිත ජාතික ජන බල අපි කවුරුත් මේක උගුරට හොර බෙහෙත් ගන්න ඕනේ නැහැ. ජාතික ජන බලවේගයේ දේශපාලනය හසුරවන ප්‍රධාන බලවේගයේ පදනම විදිහට ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඔව් ඒ නිසා අපි හිතනවා ජාතික ජන බලවේගය කියලා ආවරණයක් එක්ක නෙමෙයි කෙලින්ම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මේ ජනාරගලය ජයග්‍රහණය කරවන්නේ කොහොමද මේ ජනතාවගේ අභිලාෂයන් දිනවන්නේ කොහොමද කියලා අපක්ෂ දෙක එකතු වෙන්න නෙමෙයි ඔය ඇයි ඒගොල්ලෝ ජාතික ජන බලවේගයක් කාවේ සංකච්ඡා ජීවිපින් නැතුව ඔව් නෑ අපි ජීවිපිකිනුත් ඉල්ලීමක් කරලා තියෙනවා අපි තවමත් බලාපොරොත්තු වෙන ඉන්නවා සහ තවමත් උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා ඒ කියන්නේ හොඳ පැනල් එකක් ලාල්කාන්ත විතරයි අපි දන්න කෙනෙක් හිටියේ ඉදිරිපත් නොකිරීමේ හැඟෙන්නේ කවදාවත් පෙරුගාමින් ජවිපි අතර දේශපාලන සංගීතියක් ඇති වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඉල්ලන දුරසා කරදරයක් නිසා අපිට දුන්නා වගේ දෙයක් නේද? ඔව් ඒක එහෙම වුණොත් ඒක අපරාධයක්. එහෙම නේද පේන්න තියෙන්නේ. ඔව් එහෙම වුණොත් එහෙම දැනට එහෙම පොඩ්ඩක් පේන්න තියෙනවා. නමුත් අපි තව බලමු, තව උත්සාහ කරමු. එතකොට චමුත්ත වෙන්නේ මෙහෙම ඒක අපරාධයක්. ඒ කියන්නේ මේ වෙලාව කියන්නේ මිනිස්සු ඔක්කොම පාරට බැහැලා. ඉතිහාසයේ විශාලම මහජන නැගිටීම් වෙච්ච වෙලාව. ඒ වගේම පාලකයන්ගේ පැත්තෙන් දන්න සෙල්ලම් ඔක්කොම දාලා මේක දියාරු කරලා විනාශ කරන්න හදන වෙලාව. එතකොට ඒක නවත්ත ගන්න නම් මේ අරගලයේ ප්‍රමුඛ පාර්ශවකරුවෝ විදිහට හිටපු අය අතර යම් ආකාරයක මම කියන්නේ ඒක එකතු වෙන්න ඕනේ නැහැ පක්ෂ ප්‍රතිපත්ති වෙනස්නේ ඒ යම් ආකාරයක මේ අවබෝධාත්මකව වැඩ කිරිල්ලක් හරි ඕනේ ඉතින් ඒකට කතා කරනවා දැන් එතකොට දැන් මේ සියලු ප්‍රශ්න අතර ඔබ කියන විදිහට 12.6% ගෙව්වා මේ පෝරරවට ඊට පස්සේ තවත් නැනෝ පෝර ගත්ත ගැනීම මිල පිළිබඳ වෙබ් අඩවිය අරගෙන පෙන්නුවා මෙන්න වැරදි වැඩි පුර ගෙවලා කියලා දැන් ඖෂධ වෙලා තියෙනෙත් ඒක තමයි. ඒකමයි. ඉතින් නැවේ උනේත් ඒකමනේ. නැව ගිනි ගත්ත වෙලාවේ අපි කට කැඩෙන කල් කිව්වා අන්තිමට අපිට මුකුත් හම්බෙන්නේ නැහැ රක්ෂණ වාරිකේවත් කියලා. අන්තිමට වෙලා තියෙන්නේ ඒක ඕනේ දැන් අවුරුද්දක් පැන්න නැව ගිනි අර අපිට මුකුත් නැහැ. අපේ මාළු ටිකත් මරුණා, ඩොල්ෆින්ලා ටිකත් මරුණා, දීවරයන්ගේ ජීවනෝපායන් නැති වුණා, මූද විනාශ වුණා. අපිට පාඩු විතරයි. ආර්ථිකයට පාඩුණා, කොළඹ වරාය අවදානම් සහගත වරායක් කියලා ලිස්ට් වෙලා කොළඹ වරායට නැවෙන්නේ නැතුව තිබුණා. මේ ඔක්කොම වෙලා අන්තිමට කිසි කෙනෙකුට දඬුවමක් දුන්නේ නැහැ. ඔය මේ කොලෙස්ටරෝල් පෙත්ත ලංකාවේ ගෙනන මොකද ආයතන මේක ඇවිල්ලා ස්විස් හයිජිනික් එක තමයි දැන්ට ඉන්දියාවෙන් ගෙන්නන්නේ. නමුත් ලංකාව තුලම මේක නිෂ්පාදනය කරනවා SPCSPMC එක සහ තවත් පෞද්ගලික සමාගම් හතරක්. ඉතින් අපි හිතනවා ඉන්දියාවේ ණය ලැබුණට පස්සේ කල යුතුය තිබුණේ ඉන්දියාවෙන් පෙති ගන්න එක නෙවෙයි. කල යුතුය තිබුණේ මේ පෙති අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් රට ඇතුලේ ඒකට පහසුකම් තියෙනවා. ඒ නිසා අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණයක් දෙන්න කියලා. ඒක දැන් ඉන්දියාවෙන් අපි ඇති තරම් ණය අරන් තියෙන්නේ. එතකොට ඉන්දියාව තව ණයක් දෙනවට වඩා ඔවුන් මේක කලමනාකරණය කරන්න මේ වගේ උත්සාහ දරන එක වටින්නේ නැද්ද? නෑ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඉන්දියාව මේ වෙලාවේ මැදිහත් වෙන්නේ ආර්ථික පැත්ත විතරක් හිතලා නෙමෙයි කියලා පැහැදිලි. මොකද කලාපයේ දේශපාලන අනිවාර්යෙන්. මොකද ගත්ත ණය ටිකවත් ගෙවා ගන්න බැරුව ඉන්න රටකට තව තව ණය දෙන්නේ නැහැ බිස්නස් පැත්තෙන් හිතුවොත්. මේ ඇවිල්ලා මේ දේශපාලන සිටීමක් මේ තියෙන්නේ. ඉන්දියානු සාගරයේ භූදේශපාලන ආතතියක් තියෙනවා. ඒක ඇතුලේ කලාපීය බලවතෙක් ලෙස ඉන්දියාව අත්පත් කරගත්ත භූමිකාවක් තියෙනවා. එතකොට චීනයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද කඳුර පැත්තෙන් ඒගොල්ලන්ගේ මැදිහත් වීමක් තියෙනවා. ඒ මැදිහත් කොට් සමුලුවට එම නේ. ඔව් ඉතින් ඒක දැන් මේ කරමින් යනවා. ඇත්තටම මම හිතන්නේ ඒගොල්ලෝ මේ කරන්නේ ආයෝජනයක්. ඒගොල්ලෝ මේ කරන්නේ වෙලනාමක් නේ මේ ආයෝජනයක් මේ කරන්නේ. ඒකේ දේශපාලන ප්‍රතිඵල තමයි මේ ආයෝජනය ඒගොල්ලන්ට හම්බෙන්නේ. හොඳයි. දැන් මේ තත්ත්වය තුල ඔබ හිතන්නේ මේ එක පැත්තකින් EV සමාගම කියන අපි ගත්ත 200 ගානයි මිලියන් අපි දන්නේ 600 ගානට මොකද උනේ කියලා 7000 ප්‍රොපෝසල් අපි දන්නේ නැහැ. දැන් ඔබ ඒ අතරේ ඇට්වස්ටින් පෙත්තක මිල ගණන් ඉදිරිපත්
කරනවා මේවා සම්බන්ධව මොකද බලාපොරොත්තු වෙන පරීක්ෂණය ඇත්තටම මෙහෙමයි චම්දිත දැන් අපි පරීක්ෂණ ඉල්ලලා 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 තේරුමක් නැහැනේ මේ පරීක්ෂණ මොකද CID එකෙන් ඉල්ලන්නේ පරීක්ෂණ අන්න CID එකේ ලොක්කා ඉල්ලාසෙන් ඉල්ලනවා මෙතන වැඩ කරන්න බෑ ජනාධිපතිවරු කොන කමිටුව දායිනේ ඉතින් ඒක තමයි ජනාධිපතිතුමා කොච්චර කමිටු දාලා තියෙනවද ඒ කමිටු වලින් අන්තිමට වෙච්ච දෙයක් නැහැ අපි උත්සාහ කරන මෙහෙම එකක් අපි අපිට යෝජනාව තියෙන මේක මේ සම්බන්ධ විශේෂඥයන් සහ උනන්දුවක් දක්වන මහ ජනතාව එකතු වෙච්ච ස්වාධීන මහජන පරීක්ෂණ කමිටුවක් හරි හදලා මේ සියලු දේවල් සම්බන්ධ විමර්ශනයක් කළ යුතුව තියෙනවා. ඒකට මැදිහත් වෙන්න කැමති ආයතන එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මොකද මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මේක සෙල්ලමන්නේ. මේක ඇත්ත අපිට කන්න නැති වෙන එක එක තත්ත්වයක්. අපිට ගෑසුයි තෙලුයි නැතුව අපි පෝලිං වල ඉන්නේ එක එක තත්ත්වයක්. නමුත් බේත් වලින් මේ විදිහට කරපු එක මේක අපරාධයක්. මේ අපරාධය කළායට දඬුවම් දිය යුතුයි. රෝගීන්ට අනිවාර්ය සාධාරණ එක මොකද්ද අපරාධ කරුවන්ට දී යුතු දඬුවම මොකද්ද විධිවිධානය ඔබ විශ්වාස කරන්න ආකාරයට සාමාන්‍ය මිනිමරුන් චෝදනාවට ලංකාවේ අධිකරණයේ තියෙන දඬුවමක් තියෙනවනේ මිනිමරුන් චෝදනාව සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඒකම දී යුතුයි ඒක දී යුතුයි මොකද මේක මිනිමරුමක් මොකද මේක එක මිනිමරුමක් නෙමෙයිනේ දසදහස් ගණන් මිනිමරුන් අපි ඉලක්කම් දන්නෙත් නැහැ මැරිච්ච අයගේ ඔබ දන්නවද මෙතන මේ ඍජු ආරයා ළමාරෝහලේ අඩු මාසෙන් ඉපදිච්ච දරුවන්ව දරුවන්ට ඔක්සිජන් දෙන්න වෙන්ටිලේට් කරන්න දෙන්න බටවල හිඟයක් ආ. එතකොට අපි තවමත් දන්නේ නැහැ ඒ හේතුව නිසා දරුවෝ කී දෙනෙක් මැරුණාද කියලා. කුඩා දරුවන්ගේ හදවත් සැත්කම් කරගන්න බැරුව තිබුණා උපකරණ නැතුව. දැන් රූටින් එකේ යන සැත්කම් ගොඩක් නවත්තලා සිහි නැති කරන බෙහෙත් නැති නිසා. එතකොට ඒවා ඒ දැන් අපි හිතන්න ඔබට බයිපාස් එකක් කරන්න දිනයක් හම්බ වෙනවා. ඊට පස්සේ සිහි නැති කරන බෙහෙත් නැහැ කියලා ඒක කල් දානවා. ඒ අතරතුර ඔබ මිය යනවා. ඔබ මිය ගියාට පස්සේ ඒක වැටෙන්නේ හෘදයාබාධයකින් මිය ගියා කියලා. නමුත් ඒක නිශ්චිතවම වළක්වා ගත හැකි වූ මරණයක්. ඇත්ත හේතු වෙන්නේ නැහැ නේ. වළක්වා ගත හැකි වූ මරණයක් ඒක මිනිමරුමක් ලෙස ගණනය කළ යුතුයි. ගණනය කළා මේව සම්බන්ධ ස්ථීරවම මේ සත්කම් කල්යාම ඖෂධ හිඟිය දැන් පිළිකරෝගින් මැරෙනවා. දැන් මැරෙන පිළිකරෝගින් සම්බන්ධ කවුද වගකීම් බාරගන්නේ? ඒ නිසා මේකට වගකීම් යුතුයි. ස්ථීරවම දඬුවම් දෙයි. ඔක මේ ඇටෝස්ටින් පෙත්තක මේ මිල කියා කියලා? ඒ කියන්නේ දැනට මිලිග්‍රෑම් 10 පෙත්ත අපි රුපියල් 2කට විතර ගන්න එක 1 සත ගානකට ගන්න එක රුපියල් 19ක් වෙනවා මේ තත්ත්වයට තියෙන. සූරගෙන කෑමක් බරපතල ගසන්නේ. සූරගෙන නෙමෙයි හාරගෙන කෑමක්. සූරා කෑමක් නෙමෙයි මේක. හාරගෙන කනවා මිනිසුන්ගේ ජීවිත. ඉතින් මේ සම්බන්ධ කවර අපි අපේ දේශපාලන කතා ඒ ඔක්කොම වෙනම තිබියදී මේ සම්බන්ධ මේ තරම් දැවැන්ත සමාජ ව්‍යසනයක් ඇති වෙලා තියෙද්දි දේශපාලනය කරන අය නිලධාරීන් මේ තරම් සදාචාර විරෝධී වෙද්දි මිනිසුන්ගේ ජීවිත තුට්ටුවකට නොතකා සල්ලි ගියක් හරි හොරකම් කරන පැත්ත විතරක් හිතද්දී අපිට ඉස්සරහට යන්න බෑ. මෙතන තමයි අර්බුදයේ ඇත්ත මූලය මේකේ පේනවා. මේක තමයි අර්බුදයේ ඇත්ත මූලය. මොමත්ම ස්තුතියි ප්‍රබුද්ධ ජයගොඩ අධ්‍යාපන ලේකම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දැනට පවතින මේ ඖෂධ පිළිබඳ බරපතල හේඟේ පිළිබඳව උත්සමක සාකච්ඡා කළේ. මොම ස්තුතියි. නමස්කාර.